අපි සිරු දෙනාමනේගේ සිරි මුදේවයන් මහසර නමස්කාර කරන පිණිස හාලෙලුයා සුදවිය වාශුද පියානනේ හාලෙලුයා ප්‍රශංසා වේවා හාලෙලුයා අපි උන්වහන්සේ මේ මෙහෙය බාර කළ මොහොතක ආඥා කරමු හාලෙලුයා සුති කරනවා ස්වාමිනේ අපි ඔබ වහන්සේ ප්‍රශංසා කරනවා ස්වාමිනේ ඔබගේ නාමයට ගෞරවය දෙනවා ස්වාමිනේ ඔබ වහන්සේ ප්‍රශංසා කරන ඔබ බලවන්ත දෙවියන් වහන්සේ ස්වාමිනේ ඔබ ජීවමාන දෙවියන් වහන්සේ ස්වාමිනේ සුදු පියාණෝ අපි නමස්කාර කරන්නේ ස්වාමිනේ ඒ ගහක් ගලක් මැටි රූපයක් නෙවෙයි ස්වාමිනේ ඔබ වහන්සේ මේ මුළු විශ්වයම මැව්වා වූ මේ මුළු විශ්වයම අධිපති වූ දෙවියන් වහන්සේයි ස්වාමිනේ ඒ දෙවියන් වහන්සේට අපි නමස්කාර කරන්නේ ස්වාමිනේ සුදු පියාණනි මේ කාලය මේ නමස්කාරය අද දවසේ වචනය මේ සියල්ල අපි ඔබ වහන්සේගේ සුදු දෑත රෝසවනවා ස්වාමිනේ සුදු පියාණනි අපි සියලුම දෙනා මේ සියලු විදුලි උපකරණ සියල්ල අපි ඔබ වහන්සේගේ අනර්ග වෘතිරෙන් වසලා මුත්‍රා කරගන්නවා ස්වාමිනේ සුදු පියාණීට විරුද්ධව තිබෙන සියලුම බාධාවන් අපි සියලු දෙනා එක්සිත්ව නාසරත යේසුස් වහන්සේගේ නාමෙන් දැන් බඳ පහතට හෙළනවා ස්වාමිනේ ඒ කිසි දෙයක් සඵල වෙන්න යන්නේ නෑ ස්වාමිනේ සුදු පියාණනි ඔබ වහන්සේගේ සුදු උදෑසනට මේ සියලුම දේ අපි නැවතත් බාර කරනවා ස්වාමිනේ ඔබ වහන්සේම මේ ස්ථානයේ ක්‍රියා කරන්නට ස්වාමිනේ මේ ස්ථානයේ මුළු පාලනය මුළු සියල්ල ඔබ වහන්සේගේ දෑතට අපි බාර කරනවා ස්වාමිනේ ඔබ වහන්සේම අප සමග සිටින නිසා ඔබට ස්තුති කරනවා ස්වාමිනේ ඔබ බලවන්ත වූ දෙවියන් වහන්සේ ස්වාමිනේ ඒ නමස්කාර කරන පිණිස අපි එක් එක් කෙනාවද ඔබ වහන්සේ සූදානම් කරන නිසා ස්තුති කරනවා ස්වාමිනේ සුදු පියාණනි අපේ මනස අපේ සිතවිලි මේ සියල්ල ඔබ වහන්සේගේ සුදානර්ග ලේවලින් අපි වසන මුද්‍රා කරගන්නවා ස්වාමිනේ පියාණනි ඔබ වහන්සේම අප සමග සිටින නිසා ස්තුති ස්වාමිනේ ඔබගේ දයතර සියල්ල බාර කරනවා මගේ පියාණනි උතුම් නාසරත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ආමෙන් හැලෙලුයා සුදු වේවා ස්වාමිනේ මං ගිය සතිය පුරාම මම මේ නමස්කාරය ගැන දෙවියන් වහන්සේට ආඥා කළා දෙවියන් වහන්සේ ගොඩක් දේවල් කිව්වා අපි අතර මේ කතා කරමු මං ඊට කලින් අහන්න කැමති ඔබ කාට හරි මතකද ඔබ ගැළවීම ලැබපු දවස ඔබ ගැළවීම ලබනකොට හිටපු විදිහ ඔය කාට හරි මතක තියනවාද අපි හැමෝටම මතක තියෙනව නේද? එදා ඉඳලා අද වෙනකම් එදා හිටපු විදියයි අද ඉන්න විදියයි ඔබ චුට්ටක් මෙනෙහි කරලා බලන්න. අපි මේ වෙලාව අරගෙන අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්න යනවා. වෙන කිසිම දෙයකට නෙවෙයි. උන්වහන්සේ අපිට දුන්න ගැලවීමට. ආමෙන්. මන්ද උන්වහන්සේ ඒ අපි යන්න හිටපු ගිනිවිලෙන් තමයි උන්වහන්සේ අපිව ගැලෙව්වේ. උන්වහන්සේට යමක් ඔබේ ජීවිතේ කරන්න ඕන. උන්වහන්සේට ඕන එදා ඒ සබාව මුලදී පටන් ගන්නකොට ඒ තිබුණ පිපිදීම උන්වහන්සේට ඕන අද දවසේ අපේ ජීවිතවල ආරම්භ කරන්න. ආමෙන්. ඒ නිසා ඔබ කියන්න අපි පුළුවන් අපි සුළු මොහොතක් අරගෙන අපි උන්වහන්සේට ඔබට හිතෙනවා නම් ඇත්තටම ඒ ගැළවීම නිසා අද දවසේ මගේ ජීවිතේ වෙනස් වුණා කියලා. ඒ ගැළවීම මට බොහෝසේ වටිනවා කියලා. ඒ හදවතේ තිබෙන ස්තුතිය ඔබ මුඛයර්ලා ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න. හලෙලුයා අපි සුළු මොහොතක් උන්වහන්සේට ස්තුති කරමු. හලෙලුයා ප්‍රශංසා කරනවා ස්වාමිනේ. අපි ඔබ වහන්සේට ගෞරව කරනවා ඔබට මහිමය දෙනවා ස්වාමිනේ. ඔබ බලවන්ත දෙවියන් වහන්සේ. ඔබ ජීවමාන තනන් වහන්සේ ස්වාමිනේ. සුදු පියාණනි ඔබ වහන්සේ ස්වාමිනේ. ඔබ වහන්සේ අපිව ඒ සිළු අධර්මිෂ්ඨකමින් ඔබ වහන්සේ අපිව ගැලවුවා ස්වාමිනේ. ඒ සදාකාලික ගිනිවිලෙන් ඔබ වහන්සේ අපි එක් එක් කිනාව ගලවනු ලැබුවා ස්වාමිනේ. ඒ ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරනවා සුදු පියාණනි. ඔබ බලවන්ත වූ දෙවියන් වහන්සේ ස්වාමිනේ. අපි පෞකාරයන්ව සිටියදීම ඔබ වහන්සේ ස්වාමිනේ ඔබ වහන්සේගේ කරුණාව නිසා ඔබ වහන්සේගේ ප්‍රේමය නිසා ඔබ වහන්සේ අපි එක් එක් කෙනාව තෝරගත්තා ස්වාමිනේ. අපි ඒ ගැන ඔබ වහන්සේට ස්තුති කියනවා ස්වාමිනේ. සුද දෙවියනේ ඔබ වහන්සේ ඒ සියලු පෞකාරකමින් අපිව ගැලෙවුවා නිසා ඔබට ස්තුති කියනවා ස්වාමිනේ. පියාණනි අපි වටින මිනිස්සු හින්දා නෙවෙයි ස්වාමිනේ. අපි හොඳ අය නිසා නෙවෙයි ස්වාමිනේ. පියාණනි ඔබගේ කරුණාව ඔබ වහන්සේගේ දයාව අධිකරියා අධිකව තිබුණ නිසායි ස්වාමිනේ. සුද පියාණනි
උපවහන්සේ ඒ සියලු යක්ෂයන්ට ආයිතිව තිබුණ බැඳුම් වලින් අපිව නිදහස් කරපු නිසා අපට සුදී කියනවා ස්වාමිනී. අපි ඔබට ප්‍රශංසා කරනවා ස්වාමිනී. හාලෙලුයා. සුති වේවා සුදු පියාණි ඔබට ප්‍රශංසා කරනවා ස්වාමිනී. ඔබ බලවන්ත වූ දෙවියන් වහන්සේ. අපි උන්වහන්සේට මේ ගීතිකාව ගායනා කරමු. ඔබ ගායනා කරන වෙලාවේදී ඔබ මුළු හදවතින්ම විශ්වාස කරන්න. ඕ ඒ සියලු දම්වැල් වලින් ඒ සියලු බන්ධන වලින් ස්වාමීන් වහන්සේ මාව නිදහස් කරා. ඒ නිසා උන්වහන්සේ සුභයි. අපි ප්‍රකාශ කරමු මා දෙවි
ආසා කරනවා ස්වාමී. එනිමත් නැති ප්‍රේමය ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරනවා සුදු පියාණනි. ඔබට සිළු ගෞරවය සිළු මහිමය දෙනවා ස්වාමී. අපි ඔබට ප්‍රශංසා කරනවා ස්වාමී. ඔබ බලවන්ත වූ දෙවියන් වහන්සේ ස්වාමී. සුදු පියාණනි ඔබ වහන්සේට ස්වාමී. ඔබ වහන්සේට දාවිත් රජතුමා කිව්වා ස්වාමී. ඔබ වහන්සේට ස්තුති කරන්න ඒ වචන මදි කියලා ස්වාමී. පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමී. ඔබ බලවන්ත දෙවියන් වහන්සේ. ඔබ ජීවමාන දෙවියන් වහන්සේ. අපි සියලුම දනාම දෑස් වසාගමු. ඔබ ස්වාණ්ඩ ස්වාමී වහන්සේ දෙසට ඔබගේ දෑත. අපි නැවතත් උන් වහන්සේට කියමු. මා බැඳුම් වලින් නිදහස් වුණා. ඔබ මුළු හදවතින්ම විශ්වාස කරමින් කියන්න. ඔබ මේක නික්කම්ම වචන නෙවෙයි ඔබ ස්වාමින් වහන්සේට කියන්න. ස්වාමිනි ඒක මොන බැඳීමක් වුණත් ඒක ඔබ වහන්සේ අකමැති නම් ඔබ වහන්සේට විරුද්ධ නම් ඔබ වහන්සේ මාව නිදහස් කරන්න. ඔබ වහන්සේ මාව නිදහස් කරන්න. හැලෙලුයා සුදුන් සුදු පියාණනි. අපි ඔබට ප්‍රශංසා කරනවා ස්වාමිනි. මා බැඳුම් වලින් ස්වාමින් වහන්සේ ඔබට යම් කිසි සේවයක් දුන්නද ඒ දේ ඔබ හරියටම කළාද ඔබට ස්වාමින් වහන්සේ තලන්ත දුන්නද ඔබ ඒක බලලා ගත්තද නැත්නම් පාවිච්චි කළාද ඔබට දීමනාවල් ස්වාමින් වහන්සේ දුන්නද ඒ දේවල් ඔබ පාවිච්චි කරාද නැත්නම් ඒව හංගලා තියාගත්තද ඔබ චූටි වෙලාවක් අරගෙන ඔබ මෙනෙහි කරන්න ඔබට හිතෙනවා නම්
ඔබ කවුරු හරි මට දීපු තලන්ත මම පාවිච්චි කළේ නෑ ස්වාමිනි මම ඒවා වලලගෙන හිටියා කියලා ඔබ මේ වෙලාවේ ඔබට හැඟෙනවා නම් ඔබ ස්වාමින් වහන්සේ ඉදිරියේ පසුතැවෙන්න ඔබ කියන්න ස්වාමිනි මම අවංකවම පසුතැවෙනවායි ගැන ස්වාමින් වහන්සේට ඕන එදා ඒ සභාව පිහිටුවනකොට තිබුණ බලය සභාව මත වගුරුවන් උන්වහන්සේ බලාගෙන සිටිනවා ඒ වගේ සෙනගක් මහත් වූ සෙනගක් එළියට අරගෙන යන උන්වහන්සේ බලාගෙන සිටිනවා හැබැයි ඒකට අපි තුල යම් කිසි බාධාවක් තිබුණා නම් අපි තුල යම් කිසි අඩුපාඩුවක් දුර්වලකමක් තිබුණා නම් ඔබ මං කියන්නේ ඔබට දන ගහන්න කියලා නමුත් ඔබට හිතෙනවා නම් ඔබ දන ගහලා හරි සමාව ඉල්ලන්න ඕන කියලා ඔබ කැමති විදිහට ඔබ පසුතැවෙන්නේ දේවල් ගැන ඔබ සමාව ඉල්ලන්න ස්වාමීන් වහන්සේගේ ඔබ කියන ස්වාමිනී මං අවංකව පසුතැවෙනවා මේ දේවල් ගැන ස්වාමිනී ඔබ වහන්සේ දීපු තලන්ත ඔබ වහන්සේ දීපු දීමනාවල් ස්වාමිනී ඔබ වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච දේවල් අපි ඒව පස්සකට දැම්මද ස්වාමිනී ඒ දේවල් ගැන අපි පසුතැවෙනවා ස්වාමිනී ඒ දේවල් ගැන සමාව ඉල්ලනවා ස්වාමිනී शुद्ध प्यानने उभवांस की शुद्धना के लेवलिंग उभवांसे आप यो पवित्र कराने स्वामीने काल भरी कुड़ से बैगरे वो शुद्धना के लेवलिंग उभवांसे माप यो पवित्र कराने स्वामीने आप यो ब्रह्म गाओ रोगर नवा स्वामीने उभर माहिम्य देन वा स्वामीने उभ बालवांत देवियाँ वांस आप यो वांस डे मुलुहा दवदे मगियों स्वामिनी अब तब से वहां से स्पर्श करने से स्तुति करने वा स्वामिनी ओ वहां से
Jesus.
സ്തുതിവേ വാശുദ പ്യാനനെ അപ്പി അവിടെ പ്രശംസാ കരണം അപ്പി ഉന്നഹസ്രെ മുഖ്യല്ല പ്രശംസാ കരമു ഒബാന്റെ ഭാഷാവതിയായ ആജ്ഞാ കരണ്ട സ്വാമിൻ മഹാസരെ ഒബാന്റെ ഭാഷാവിൻ സ്വാമിൻ മഹാസരെ ആജ്ഞാ കരണ്ട ഹല്ലേലൂയ അപ്പി അവിടെ പ്രശംസാ കരണം സ്വാമിനി ഒബ ബാലമാന്ത ദേവിയൻ മഹാസ സ്വാമിനി ഒബ ജീവമാന ദേവിയൻ മഹാസ സ്വാമിനി ഒബ സമഗ സിദ്ധ ദേവിയൻ മഹാസ സ്വാമിനി अभी अब वहाँ से प्रशांत साकर नवा स्वामीनी अब उनके नाम है जो गाउन में दिनवा स्वामीनी अब असर वाले दारी उदय भी अनवहाँ साई मागे प्यान ने अब वहाँ से सियाल लगले है कि उदय भी अनवहाँ से अभी अब वहाँ से प्रशांत साकर नवा स्वामीनी अब रे गाउन वाले दिनवा स्वामीनी अब रे प्रशांत साव दिनवा स्वामीनी अब उनके नाम है रे प्रशांत साकर नवा स्वामीनी अब वहाँ से प्रशांत साकर नवा चुग देवी ने अभी अब वहाँ से प्रशांत साकर नवा स्वामीनी ओब बालवंत देवियन महास ओब बालवंत देवियन महास हालेलुया स्तुति करनो स्वामी ओबड पुलवंत माते के आम किसी कारण आप गड़े सित वेना स्वामी वहां से यमक करंड बलंग सिटिनवा अपी इट कालिन याम किसी देयक करमु अपी हेमोम एकतु वेला इट विरुद्धव तिबेन सियलुम बाधावन कडला याज्ञा करमु आमेन अपी हेमोम एक सित वेला ඔබට අන්‍ය භාෂාවෙන් පුළුවන් නම් ඔබ අන්‍ය භාෂාවෙන් යාඥා කරන්න. නැත්නම් ඔබට පුළුවන් විදියට අපි එක්සිට් වෙලා එක කඩලා යාඥා කරමු. ඔබ මොරගසන්න ස්වාමීන් වහන්සේට ඒ සියලුම දේවල් ඒවා පැඳලා අපි කඩලා යාඥා කරමු. හලෙලුයා සුදි වේවා ස්වාමිනී. අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමිනී. ඔබ බලවන්ත දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ ජීවමාන තනන් වහන්සේ. ස්වාමිනී ඔබ වහන්සේ ක්‍රියා කරන බලක් මත කිසිවෙක් නැහැ මේ වා ස්වාමිනී. विनाशक स्वामी स्वामी वहां से बलवंत देवियन वहां से जीवमान तनन वहांस स्वामिनी ओब वहां से शुद्ध हो देवियन वहांस स्वामिनी ओब वहां से परंतु देखरन हो देवियन वहांस स्वामिनी अपि ओब वहां से प्रशंसा करनो स्वामिनी ए नामे जगाउन वेदनो स्वामिनी ओब बालवंत हो देवियन वहांस ओब बालवंत देवियन वहांस स्वामिनी ओब वहां से प्रशंसा करनो स्वामिनी अपि ओब गौरव करनो स्वामिनी अपि ओब वहां से प्रशंसा करनो स्वामिनी ඔබට මහිමය දෙනවා ඔබට ගෞරවය දෙනවා ස්වාමිනේ හාලෙලුයා සුදි වේවා අපි උන්වහන්සේට එක්සිට් වෙලා ගායනා කරමු පෙර දෙය දොරටුව පාතාලේ අපි සියලු දෙනා එක්ක පාතාලේ එරෙහි වැදෙමු අමුතවට අපගම දෙහි ගයනෙමු ගීතයක් අප විරුවා වූනේතු දෙව වචනය අප
ස්වාමිනේ ඔබ වහන්සේ නමස්කාරය ලබන්ට සුදුසු එකම දෙවියන් වහන්සේ නිසා ස්වාමිනේ සියලු දිව් ප්‍රකාශ කරන්නා වූ ඒ නාමය ස්වාමියේ යේසුස් සරණා මේ ස්ථානයේ අපි උසස් කරනවා ස්වාමිනේ සියලු නාමයන්ට ඉහළින් ඒ යේසුස් ක්‍රිස්තුස් යන නාමය අපි ඔස්සවනවා ස්වාමිනේ යක්ෂයන් වෙවුලන්නා වූ නාමය Balayena, Jesus Sena, Mena Swami, Abhiyo Mahan Sena, Sampurne, Yadab Dema Swami. Ekhale Sampurne, Abhiyo Mahan Sena, Haste Dabar Kare Swami. Abhiyo Mahan Sena, Mestane Kriya Kare Swami. Mestane, Meseve, Me Deva Meheta, Mekale, Virutta Vena, Sielu Yakshya, Kriya, Vavi Palamahari Noa, Jesus Mahan Sena, Amen. දවසේ අපිට හොඳයි ඉතිසල්ලා සිළු දෙනාට සුබ සන්ධ්‍යාවක්. ඉත ආදරයෙන් පිළිගන්නවා යේසුස් වහන්සේගේ නාමයෙන් මේ ස්ථානයට. අපිත් එක්ක අද අමුත්තෝ කීපෙක් දෙනෙක් ඉන්නවා. නමුත් පළවෙනි වතාවටම මෙතනට ඇවිල්ලා ඉන්න කෙනෙක් ඉන්නවා. එයා නම් දන්නේ නැහැ තාම මෙහෙම ආවා කියලාවත්. අද දවසේ අපි කැපකරන්න යනවා අපේ සභාවට හම්බෙච්ච අලුත් තෑග්ග දෙවියන් වහන්සේ ඉදිරියේ අචල චිරන්තිගේ පුතාව අපි යේසුස් වහන්සේගේ නැත්නම් දෙවියන් වහන්සේගේ වචනයට අනුව
කැපකරන්න යනවා අපි කුඩා කාලයේදී බැප්ටයිස් කරන්නේ නැහැ එහෙම කරන්න බැරි නිසා වචනෙට එකඟව යේසුස් වහන්සේවත් දින 8කින් ඉපදිලා බැප්ටයිස් කරා සමහන කැප කරා බැප්ටයිස් කරේ නැහැ බැප්ටයිස් කරේ උන්වහන්සේට අවුරුදු 40ක 30 මටද ඉලක්කම් වර්ධිනවා अद विशेष दवसाक अद अपे मे अवृद्धट संडे स्कूल आरंभ करमय चुट्टेला ओगल्लांट लंगदीम एक्केनावत्पि कैपकरण सहभागी पुलवांग वेडिवेला तो मंग आराधना करण अचल चिरांति तैग गारांग इसरहट एन्न मगे बाहर आवटत मम एन्न किनो सुपुरुदु परिधि मुकद मे यातम वडा गे मम हरिनाम पास्टर तम एक करो ने एक मम करे नीसरहट सुपुरुदु परिधि मे तीयन्ने तैग मे इन्ने तैग राइट याट नंग गानक्वत् नै अपि कपकरन्न इस्सल्ला प्रश्न कीपया right spark eka spark of the congregation of god eka hari theruma right iten e spark eka ada api kapa karanne yana devayan wahanse idiri amen horai dan ita issalla man ahanawa oy dennagen prashna oy denna bandapu welayat man ehuwa prashna ne horai dan daruwa kapa karana welawet dema upiya hatiyata man oge langen ahanawa prashnayak mokak dannod achala chiranti shaviv adriel wa देवियान वहां से वचनेट अणुव ओहुट वर्धने वेट अवश्य करण देशलु वातावरण सकस्करांटा तेदे सपयांटा देवियान वहां सेट बियाव गुडनगिन पिनीस ओबट हकी सैम दे करण मे सबहव इदिरियेत देवियान वहां से इदिरियेत ओब पोरंदु वेनवाद सभावे मंगान प्रश्न मे दरुअतमाय अपे अलुत्म सामाजिकया सभाव खटियट शवीव वेनुवेन ओबगे याक्न्या वलदी याक्न्या करन्नत ओहुट देवियान वहांसेगे वचनय तुल गोडनगेंट अवश्य करन ओबट करन्न हकी सियलु दे करंट देमापियन इदिरियत देवियान वहांसे इदिरियत सभावक लेस ओब पोरंदु वेनवद मट आउन्ने राइट හොඳයි එහෙමනම් අපි නැගිටිමු අපි යාඥා කරන්න යනවා මේ අලුත් පුතා වෙනුවෙන් දැන් වර්ග මයින්ද අපි ඉස්සලා යාඥා කරමු ඊට පස්සේ අපි ඔක්කොම අද්දික් කරමු මේ පුතාට අපි යාඥා කරමු ඔහුගේ සියලු කාරණාවලදී දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඉල්ලලා මයින්ද යාඥා කරමු හලෙලුයා आशीर्वाद करमीन वहांस उगे जीवित स्वामी हेम वेदगा देखजी स्वामी ओबोहांसे
ඔහු සමග ඉඳිමින් ස්වාමින් වහන්ස ඔහුට ආශිර්වාද කරමින් ඔහුව ගෙන යන දෙවියන් වහන්සේ නිසා සුතිවන්ත වෙනවා ස්වාමින් වහන්ස අද දවසේ ස්වාමිනී අපි ඔබ වහන්සේගේ හස්තයේ දරුවා බාර කරනවා ස්වාමින් වහන්ස ස්වාමිනී ඒ දෙමෝපියන්ටද ස්වාමිනී සීළු දෙයේදී ඔබ වහන්සේගේ මග පෙන්වීම ඔබ වහන්සේගේ දැනගැන්ම දෙමින් ස්වාමින් වහන්ස ඒ දරුවව කුඩා කලපටන් ස්වාමිනී ඔබ වහන්සේගේ වචනයට අනුව ඔබ වහන්සේගේ කරුණාව අනුග්‍රහය යටතේ ස්වාමිනී වර්ධනය කරන්න ඔබ වහන්සේ හැකියාව දෙන නිසා සුතිවන්ත වෙනවා ස්වාමින් වහන්ස ස්වාමිනී විශේෂයෙන් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ ආශිර්වාදය රැකවරණය සුවය සමාදානයේ ස්වාමිනී දරුව කෙරෙහි කුඩා කල පටන් ඔබ වහන්සේ තබන නිසා සුතිවන්ත වෙනවා ස්වාමින් වහන්ස ඔබට විරුද්ධව තිබෙනා වූ සියලුම සතුරාගේ සැලසුම් උපායන් අපි යේසුස් වහන්සේගේ නාමයෙන් බැඳ පහතට හෙළන අතර ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් ස්වාමිනී දරුවගේ ජීවිතය ඉෂ්ට කරන නිසා අපි ඔබ වහන්සේට සුතිවන්ත වෙනවා ස්වාමින් වහන්ස ස්වාමිනී ඒ දරුවා ඔබ වහන්සේගේ ස්වාමිනී ලිය රැකවරණය දමමින් ඒ දරුවාද මවද පියාද පවුලද ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමින් වහන්ස ස්වාමිනී ඒ දරුවා තුළින් ඔබ වහන්සේගේ නාමය මහිමයට ගෞරවයට පත් වෙන සලස්වන්න කියලා අපි ආඥා කරනවා ස්වාමිනී මේ කාර්ය ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමිනී උතුම් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හලෙලූයා ස්වාමිනී අපි ඔබ වහන්සේට සම්පූර්ණ ස්තුතිය ගෞරවය දෙනවා ස්වාමිනී ශාවීබ් ගැන ස්වාමිනී ඔබ වහන්සේ ස්වාමිනී මේ දෙමාපියන්ටත් ඒ අනිකුත් නෑදෑයින්ටත් සියලු දෙනාට ඔබ වහන්සේ ලබා දුන්නා වූ මේ තෑග්ග නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙන අතර සභාවට දුන්නා වූ මේ දායාදය ගැන අපි ඔබ වහන්සේට ස්වාමිනී ගෞරවය දෙනවා දැන් ස්වාමිනී මෙන්න ඔබ වහන්සේ ඉදිරියට ගේනවා ස්වාමිනී මේ තෑග්ග මේ ආශිර්වාදය නාසරත්ති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මෙන්න ස්වාමිනී ඔබ වහන්සේගේ හස්තය තබලා සම්පූර්ණ ඔහුට ආශිර්වාද කරන්නට කියලා ඉල්ලනවා මෙන්න ස්වාමිනී ඔබ වහන්සේගේ ශුද්ධ වූ හස්තය තබලා සියලු කාරණාවලදී ඔබ වහන්සේම ස්වාමිනී ඔහුට ස්වාමිනී නිරෝගී සුවයද සියලු ගෞරව සියලු දේ දෝ බඳින දාස් කරන්නට කියලා ඉල්ලනවා මෙන්න ස්වාමිනී ඔබ වහන්සේට දැන් සම්පූර්ණ ඔබ බාර කරනවා පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මනන් වහන්සේගේද නාමයෙන් ශවි වේඩ්‍රියල් ඔබමම දෙවියන් වහන්සේගේ නාමයෙන් කැප කර බාර කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් Amen. Hallelujah. ඒ ආගේ රෙස්පොන්ස් එක. Amen. ඔලේ අපි වාඩි වෙමු. හොඳයි. යන්න ඉස්සලා ළමයි යන්න ඉස්සලා පොඩි දෙයක් තියනවා කියන්න. මගේ වතුරේක නැගෙන ආවේ නැහැ. වතුරේක එක්ක වාහනේ එක්ක. එක්ක මෙතන එක වාහනේ. ඔබ දන්නවා දරුවන් දෙවියන් වහන්සේ ඉදිරියේ විශේෂයි කියලා. ආමෙන්. යේසුස් වහන්සේ කිව්වා දරුවන් මා වෙතට එන්න ඉඩ අරින්න කියලා. යම් කිසි කෙනෙක් දරුවන් දෙවියන් වහන්සේ ළඟයට එන එක වළක්වනවා නම් ඒ කෙනා ගලක් බෙල්ලේ බැඳගෙන මූදට පනින එක හොඳයි කිව්වා ඒක කරනවට වඩා. හරිද? ඒ කියන්නේ ළමයින්ව දෙවියන් වහන්සේට විශේෂයි. හරිද? දැන් අපි මේ ඉරිදට මෙතන්ට ආවහම ඕගොල්ලෝ ළමයින්ව අපි උඩට අරින්නේ ඒගොල්ලන් කරදරයක් නිසා නෙමෙයි. හරිද? ඒගොල්ලන් අපිට ආශිර්වාදයක්. ඒ අයව දෙවියන් වහන්සේගේ වචනයට අනුව කුඩා කල ඉඳලම ගොඩ නගන්ට අවශ්‍යයි. ඒක අපේ වගකීම. නැත්නම් අපි ඒ වෙනුවෙන් ගණන් දෙන්න තියෙනවා. අම්මටයි තාත්තටයි මම විශේෂයෙන් යමක් කියනවා. අපේ ලංකාවේ සාමාන්‍ය පුරුද්දක් තියෙනවා මොන්ටිසෝරි අයවත් ක්ලාස් අරිනවා. හරිද? ඇයි ඒ? අර ඉස්කෝලේට ගිහිල්ලා සහතිකයක් අරගෙන ෆ්‍රේම් කරලා බෝඩ් බිත්තිය ගහ ගන්න. හැබැයි ඒ ළමයා ටිකක් වයසකට ඇවිල්ලා ඔළුව ඉදින්මාගෙන අම්මට තාත්තට හිරි අර කරලා හිතුවක්කාර වෙලා දේවල් කරන්න ගියාම ඒගොල්ලෝ ඇවිල්ලා අපෙන් අහනවා බලන්නකෝ පාස්ටර් යාඥා කරන්නකෝ මේ දරුවා කුඩා කාලේ ඉඳන් චර්ච් එකේ ඉන්නේ හිටියේ මූට මොකද වෙලා තියෙන්නේ කියලා. ඌට මොකදද වෙලා තියෙන්නේ? අම්මා තාත්තා ඊ චර්ච් එකට සන්ඩේ ස්කූල් එකට එවන්න උනන්දු වෙන්නේ නැහැ. හැබැයි ඉස්කෝලේ හැමදාම යවනවා. ඒ ඇවිල්ලා ක්ලාස් උත් යවනවා. මහරෑ වෙනකම් පන්ති යවනවා. හැබැයි සන්ඩේ ස්කූල් එකට එන එක වෙලා තිබුණොත් නිදහස තිබුණොත් මූඩ් එකක් තිබුණොත් සතියට එක දවසයි දෙවියන් වහන්සේගේ දේ ඉගෙන ගන්නේ ඒකටවත් අම්මලා තාත්තලා කැප වෙන්නේ නැහැ.
සමහර වෙලාවට ටීචර්ස්ලා මොනා හරි දෙනවා කරන්න කියලා කරන්නේ නැහැ. පොත ගේන්නෙත් නැහැ සමහර අය. ඒ නිසා මං අම්මලට තාත්තලට ඕගල්ලන්ගේ පාස්ටර් හැටියට අනතුරු අඟවනවා එක දෙයකට. හිතන්න එපා යේසුස් වහන්සේ ඉස්සරහා හිටගත්තාම යේසුස් වහන්සේ අහන්නේ නැහැ සින්දු කීයක් ඔබ කිව්වද කියලා. චර්ච් එකේ. හැබැයි ඔබට දුන්න දෙවියන් වහන්සේගේ දරුවව නිසි මාර්ගයේ ගෙනවද කියලා ඒකටනම් වග කියන්න සිද්ධ වෙනවා. ගණන් දෙන්න සිද්ධ වෙනවා. ඕගල්ලන්ගේ ළමයි ඕගල්ලන්ට අයිති නැහැ. දන්නවද ඒක? ඔබගේ ළමයි ඔබට අයිති නැහැ. ඒ ළමයින්ගේ තාත්තා තමයි දෙවියන් වහන්සේ. ඇයි දන්නවද? දෙවියන් වහන්සේට මුණුපුරෝ මිනිපිරියෝ නැහැ. දන්නවද? කවුරුත් දෙවියන් වහන්සේ ඉස්සරහට කියලා සීයා කියලා කියන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ පුතා දුව තමයි ඔක්කොමලා. අපි ඕගොල්ලෝ දෙමාපියව හැටියට දාලා තියෙන්නේ ස්ටුවර්ඩ්ස්ලා හැටියට. කෙයාට ඒක ගබඩාකාරය හැටියට. ඒ නිසා ගණන් දෙන්න තියනවා ළමයින්ගේ ජීවිත ගැන දෙමාපියෝ. ඒක හොඳට මතක තියාගන්න. ඒක නිසා අපි අවස්ථාව දීලා තිනවා මේ සභාවේ අපි වෙන වෙන චිත්‍රපටි පෙන්නලා ළමයින්ව කාලේ නාස්ති කරවන්නේ නැහැ. අපි සිලබස් එකක් අපි හදලා තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනයට අනුව වචනේ තුල ගොඩ නැගෙන වචනයට අනුව ජීවත් වෙන මාර්ගය හදන සිලබස් එකක් අපි හදලා තිනවා. ඒක තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒකට ක්ලාසස් තියෙනවා, විභාග තියෙනවා. වාර අවසන් නෙමෙයි, අවුරුද්ද අන්තිමට විභාග තියලා අපි ඒවට තෑගි දෙනවා, ප්‍රොමෝෂන් දෙනවා. ඒවට කැප වෙලා ඉන්නවා කණ්ඩායම ටීචර්ස්ලා. මම ආරාධනා කරන ඔක්කොම ටීචර්ස්ලා ඉස්සරහට එන්න. සන්ඩේ ස්කූල් එක උගන්වන සෑම දෙනෙක්ම ඉස්සරහට එන්න. අලුතෙන් එන්න ඉන්න ඇත්තෙන් මේ අවුරුද්දේ අපි ගන්නවා සමහරව ටීචින් වලට ඒක ඇත්තෙන්. මේ තමයි සන්ඩේ ස්කූල් එකේ ටීචර්ස්ලා. මේ තමයි සන්ඩේ ස්කූල් එකේ ටීචර්ස්ලා. රයිට්. මේ ගොල්ලන්ගේ බාහිරේ තමයි ළමයි ඉන්නේ. හරිද? කියෝ. මයික් එක ඕගල්ලන් අම්මලා තාත්තලා හැටියට දැනගන්න ඕගල්ලන්ගේ ළමයින්ගේ ක්ලාස් ටීචර් කවුද කියලා. සන්ඩේ ස්කූල් එකේ ටීචර් කවුද කියලා. හොඳයි. අවුරුදු දෙකත් පහත් අතර ළමයි ලියානා, ශෙකයිනා, යේරන්, රෙහාෂා, ටිරාන්, රොනෙල්, දෙවීරා, අශීරා, පසස්නා, හිරුකි, මහිම. මමයි සිස්ටර් ඉනෝකයි තමයි ඒකේ බාර වෙන්නේ. ඊට පස්සේ අවුරුදු ප්‍රයිමරි ක්ලාස් එක රෙෂ්මිකා, විදූෂි, ක්‍රිස්ටිනා, සසිප්‍රභා, ස්ටෙෆාන්, මල්මි. ඒකේ ඉන්නේ සිස්ටර් පියුමි සහ සිස්ටර් ඩයනා. ජූනියර් ක්ලාස් එක රයානා, ප්‍රශාන්සි, ජෝසෆ්, ශේෂාන්, ෂෙමායා. ඒකේ ඉන්නේ සිස්ටර් හිරුනි සහ සිස්ටර් හෂිනි. යා නැහැ. ඊළඟ ඉන්ටර්මීඩියට් ක්ලාස් එක යෝයල්, සසිඳු, සාරා, හිරුෂිකා, ශානියා, තිසාරා, වීනාවි, රිෂාන්. ඒකේ ඉන්නේ සිස්ටර් කල්පනී සහ සිස්ටර් අෂිනි. සීනියර් ක්ලාස් එක ෆිලිප්, නිම්ෂි, ලූක්, ඉනුක්, රනොත්, රනුමි, මහිම. ඒකේ බ්‍රදර් ක්‍රිෂාන්තයි සිස්ටර් බියංකයි. නම් කියපු නැති අලුත් ළමයි ඉන්නවා. ඒගොල්ලන්ගුත් අද උඩට එවන්න අපි ක්ලාසස් වලට දාන්නම්. අවුරුදු දෙකට වැඩි. දෙකට වැඩි. දෙකට වැඩි සියලුම දෙනා උඩට යන්න අනිවාර්යයි. අනිවාර්යයි. සමහර අය ඉන්නවා පුරුදු නැහැ. ඒ අයට අම්මා හරි තාත්තා හරි පුරුදු කෙනෙක් යන්න උඩට යත් එක්ක. ගිල ටිකක් වෙලා ඉන්න, ටිකක් දවසක් ඉන්නකොට යා පුරුදු වෙයි. හරි? දෙකට අඩු හැට විතරයි ඉන්න පුළුවන්. මම මොකදලා දේ. දෙකට වැඩි කිසි කෙනෙකුට පලයා ඉන්න බෑ. හරි? අවුරුදු කීය වෙනකන්ද සන්ඩේ ස්කූල් එක තියෙන්නේ? වයස වැඩි සීමාව ඇඩල්ට් ක්ලාස් එක
दास एलेवल करना एलेवल इवर वे आय इन संडे स्कूल के अडल्ट क्लास एलेवल क्लास आय यूथ तीनोने इतना तीन एक हदनों में आवृद्धि राइट होना दैंग मे टीचर्स लमाइंग अरगन दैंग उड़ेट अभी अब तो मेकल करना सेवेट राइट गेसुमाणि मम कथाकला वगेम अलुद्दयक देवियन वाहन से करांटयान अलुद्दयक मे सभावे नत्तम लंकावे लोके करांटयान दयक करमीन सिटिन दयक समावे मम एक बार उन वाहन से गे क्रियाव अपे कैलेंडरेट सीमा वेलाने मम एक गेसुमाणि कीव मट मतकाय कैलेंडर हेदे पोप ग्रेगरी की ना केना एक निशाट की ग्रेगोरियन कैलेंडर कियलासा देवियन वहां से क्रियाकराने मे कैलेंडर ने मे उन वहां से सीसन कालवल्द प्रस्तावल्द कील तीन ए सीसन तीन देवियन वहां से क्रियाकरण ए एक तीन सीड टाइम हार्वेस्ट टाइम एक यानी बीज वपुरन काल यक्तिनो अश्वन्ने काल यक्तिनो सीसन्स तीनो एतकोट अपिट अवश्यई देवियन वहन्सेगे सेनग हटियट दनगन्न अवबोधेन इन्न अपि इन्ने मोन सीसन एकेद कियला देवियन वहन्सेगे कालवल हंदुना गैनीम इताम वेदगत समहर निका बलागन इन निशा निका अलुद्यूवे मम कि येसुस वहन से मैं किए पुदया मते पोते दास देख तुन किएवा मते दास वनी परिच्छेदे देवनी सह तुंगनी पद उन्वहन से उन्ट उत्तर दे मेन सवास्वेले ही आहास रतुपाट निसा होंद खालयाक वन्ने कियात उदय आहास रतुपाट व अंदुरुव तिबेन निसा अद कुनाटु दवसाक वन्ने कियात नुबला किये हुए नुबला आहास थाले विमसांड दन्न हुए एहेत खालयांगे लकुनु विमसा दनगांड नुबलाट बैरिये उतना कियन वा सिंगलें दाला ने एक हिपोक्रिट्स कियला वंचा कार्यो कियला थी वंचा कार्य नी නුඹලා දන්නව කාලවල් නැත්තම් අහසබ් දිහා බලලා කාලගුණය ගැන දැනගන්න නමුත් දෙවියන් වහන්සේගේ ලකුණු දැකලා ඒ කාලවල් හඳුනගන්න බැහැ කියලා වංචාකාරයෝ කියලා කියනවා යේසුස් වහන්සේ එතකොට කාලවල් හඳුනා ගැනීම අනිවාර්යයි ඒ නිසා අපි ඉන්නේ දෙවියන් වහන්සේගේ මොන සීසන් එකේද කියලා දැනගන්න අවශ්‍යයි මම ගිය සන්තිය මං හිතන්නේ මම කිව්වා දෙවියන් වහන්සේ මහ විශාල ක්‍රියාවක් ආරම්භ කරලා තියෙනවා ලංකාවේ ලෝකේ හැමතැනම මහා අස්වැන්නක් උන් වහන්සේ ඇතුළට ගේන්න මේ වෙනකොට ක්‍රියා කරමින් සිටිනවා දෙවියන් වහන්සේ ඒකට නැත්නම් ඒ ක්‍රියා වලියට සෙනගක්ව සූදානම් කරලා තියෙනවා वीडियो दाले मैं वीडियो का पेन वीडियो देखा तीबुना मोन वीडियो के तीन के लिए मैं शुअर में बाहर नहीं करती बाहर वल रजतुमा गिय मासे विसी पास्वेनी दा तमाई नत्तल के लापी सामरपु दावसे तमाई युदेव वांट हनुका රජතුමා යුදෙව්වන් කණ්ඩායමකට ආරාධනා කළා රජමාලිගාවට
බාහරේන් වල රජ මාලිගාව ඇතුලේ යුදෙව්වොයි අරාබි ෂේක්ස්ලායි රජතුමයි හනුකා එක්ක සමරලා එකට ඩාන්ස් කරන වීඩියෝ එකක් තමයි මේ බලන්න ඔඩියෝ දා Different people have different ways of serving God, but ultimately connecting with a higher source and something that's larger than us and gives us purpose and direction. So God should bless this home and bless this country and by extension bless the entire world, that there should be peace in the world, a true harmony and a recognition that every single person in this world and every nation has something to contribute to God's name in this world. Each one of us can be a light to tell our entourage, our children, our grandchildren eventually, and to our people who, our neighbors, whoever you have, just give over the message of tonight. The positive energy that there was tonight needs to be spread around Bahrain, wherever you travel, just spread it around. And may this bring light to the world, God willing. Thank you so much. Our group, you said we're still at the beginning of the evening, right? So in the name of our group, we want to give a little present. This is not a simple present. In a week's time, we will be celebrating a holiday. The holiday of Hanukkah. For those who have gone to New York, we have the holiday of Hanukkah. The holiday of Hanukkah, we light up candles. We start every single night. First night, eight nights. We light the first night, we start with one candle, the second night with a second candle, until the eighth night, we light the eighth light. The message of eight is that eight is infinite light. You know the number eight? There's no beginning, no end. It is an infinite light. So we bring this here tonight, that hopefully, through this present, this is a thank you from our part, but it is also symbolic. And the symbol is that hopefully through this night we can bring infinite light to the world. බහරේන් වල රජතුමා අරාබි කරේ මුස්ලිම් ෂේක්ස්ලායි යුදෙව්වොයි එකට හනුකා එක සෙලිබ්‍රේට් කරනවා අපි ජීවත් වෙන පුදුම කාලයක තව වීඩියෝ එකක් තිබුණා මට ඒක පෙන්වන්න විදියක් නැහැ මම ඒක ෂෙයා කරාට ගිහිල්ලා නැහැ ඒ වීඩියෝ එකේ තියෙනවා මුස්ලිම් ආගමික නායකයෙක් කියනවා සියලුම මුස්ලිම් අය යේසුස් වහන්සේට ආදරය කළ යුතුයි කියලා එයා කියනවා සියලු මුස්ලිම් අයට කියනවා එතනින් අයට I am a Muslim I love Jesus ඒ වීඩියෝ එක තියෙනවා මම එක මට පෙන්න ගන්න දෙන්නේ නැහැ I am a Muslim I love Jesus right දැන් මොකද්ද මේ වෙන්නේ මේක shifting එකක් මේක දෙවියන් වහන්සේ ආත්මික තලයේ කරන shifting එක දැන් ඒකේ අවසානයේ යන්නේ වෙන දිහාවකට යකායක වෙන දිහාවකට අරන් යනවා පස්සේ ඒක වෙන දෙයක් දැන් මොකද්ද වෙන්නේ දැන් ඒක අනාගතේ යන දිහාව අනාගතේ යයි දැන් මොකද්ද කරන්නේ දැන් දෙවියන් වහන්සේ හැමෝගෙම සිත් විවෘත කරනවා යේසුස් වහන්සේගේ සුභ ආරංචියට මේ වෙනකොට මිනිස්යන්ගේ සිත් සුභ ආරංචියට විවෘත වෙලා මිනිස්යෝ යේසුස් වහන්සේව හොයාගෙන පස්සෙන් එනවා මම මේ කතාව කිව්වා අවුරුදු 10කට 12කට ඉස්සෙල්ලා
මැල්කම් ගේ කාමරේ දර මේ රුවන් මට හම්බුනේ එතනදි රුවන් නාම මම කොල්ලු පිටියේ කාමරයක තනියෙන් ඉන්නකොට රුවන් හම්බෙලා මේ පොරක් ඉන්නවා වාඩි වෙලා බයිබල් එකක් තියාගෙන කියලා එහෙම තමයි මම රුවන් හම්බුනේ ඉස්සල්ලා දැන් ඒ අවුරුදු 10කට ඉස්සලා මම කිව්වා මිනිස්සු පොලිමේ එන්න ඕනේ යේසුස් වහන්සේ ගැන අහන්න කියලා දන්නවද දැන් ඒක වෙනවා කොහෙද ලංකාවේ විශ්වාස නැහැනි මට අද උදේ අපේ අරන්රාදපුරේ සිස්ටර් මට කෝල් කරලා කිව්වා මේ පාස්ටර් හරි වැඩක් වෙලා තින්නේ අපි ක්‍රිස්ටොෆර් මායි ගියේනේ ක්‍රිස්ටොයි නන්ද රයිට් අපි ගියා නේද අර යාඥා කරේ අජිත් අජිත් ආපහු වසනීපෙලා බෙහෙත් ගන්න යන්න ලෑස්තිලා ඉන්නකොට අජිත් කියලා එක්කෙනෙක් හිටිය අපි පළවෙනි වතාවේ ගියාම යක්ෂාත්මයක් වැලිටපු කෙනෙක් යක්ෂාත්මයෙක් ගියා අපි මේ ගිය සතිය ගිය වෙලාවේ ආපහු එයාට පොඩ්ඩක් අසනීප ගතියක් ඇවිල්ලා තිබුණා අපි ඒ වෙලාවේ යාඥා කරා යා ස්පිරිතාලේ යන්න බෙහෙත් ගන්න ලෑස්තිලා හිටියේ අපි යාඥා කරාට පස්සේ ස්පිරිතාලට ගිහිලා තිනවා ගමට ගිහිල්ලා දොස්තර කෝල බෙඩක් නැහැ කියලා හරි පස්සේ එයාට කතා කරලා තිනවා ගමේ අය කුඹුරේ වැඩ කරන මේ මිනිස්සු වැඩ කරලා නැහැ අවුරුදු ගානකට වැඩ කරන්න බෑ යාට මෙයා බෑයි කිය කිය ගිහිල්ලා වැඩ කරාම මිනිහ එයාට පුදුම වෙලා එයා වැඩ කරා කියලා දැන් ඒ හාස්කම දැකලා ඒ ගමේ අය අර සිස්ටර්ට කතා කරනවා එන්න කියලා යේසුස් වහන්සේ ගැන කියන්න. අද ඒ සිස්ටර් ඒ ගමට ගියා යේසුස් වහන්සේ ගැන කියන්න. දැන් එයා කියනවා පාස්ටර් මට දැන් ගම් 10කින් විතර කතා කරනවා මම දන්නේ නැහැ කොහෙට යන්නද කියලා. මට ඊයේ සීදුවේදී හම්බුණා එක සහෝදරයෙක්. ඒ සහෝදරයා වැඩිදුර නෙමෙයි මේ වේයන්ගොඩ එක්කෙනෙක්ව හම්බෙන්න කියලා ගෙදරට ඒ ගෙදරට ඇවිල්ලා තිනවා එහා ගෙදරේ කෙනාත් ඇවිල්ලා අහගෙන ඉඳලා එයා කෝ මේ අපේ ගෙදරටත් එන්නකෝ කියලා ඒගොල්ලන්ම එහා ගෙදරට අරන් ගිහිල්ලා ඒ ගෙදරට අරන් ගිහිල්ලා ඒ ගෙදරේ ඉන්නකොට ඒ ගෙදර වටේ තුන කිවල් තුනකින් විතර එතනට ඇවිල්ලා අනේ අපේ ගෙදරටත් එන්නකෝ අපේ ගෙදරට උදේ ඉඳලා හවස වෙනකන් කියලා මේ අපිට රැහැ වෙනවා අපි වෙන දවසක එන්නම් කියලා බලෙන් ගැළවිලා ඇවිල්ලා තිනේ ඇයි හැම ගෙදරටම එන්න කියනවා මේ දෙවියන් වහන්සේගේ ක්‍රියාව දැන් සිද්ධ වෙන්න පටන් අරන් තිනවා ඕව වෙනවා කියලා අපි කිව්වා. නමුත් ගොඩක් ක්‍රිස්තියානි විශ්වාස කරන්නේ දැන් මෙන්න ඇස් ඉස්සරහ පිට වෙනවා. ඔයගොල්ලෝ දන්නද මම මේ පොතක් හදලා තිබුණා ඩිලන්ත ලීනගේ කියලා එක්කෙනෙක් මේ පොතක් print කරලා දෙන්නේ. සමහර අපේ චර්ච් එකයි අපේ ලෝකේ වටේ ඉන්න ඔක්කොම ළම දන්න අපේ අය දන්නේ නැහැ. මේ සිංහලෙන් තියෙනවා පොතක්. සිංහලෙන් තියෙනවා පොතක් මම මේකෙන් 5000ක් print කරලා ඒ 5000 බෙදලා ඉවරුණා අපේ චර්ච් එකේ අය නම් මං හිතන්නේ කිපන් දන්නේ කීයක් කර බෙදන්නේ නැති පිටර රටවල් වල අය නම් ගොඩාක් බෙදුවා 5000ෙන් 90ක් විතර ඊට පස්සේ ආපහු ගැහුවා 5000ක් ගහලා ඉවරලා දැන් ඔන්න ඒක බෙදමින් ඉන්නකොට කකුල් නැති කකුල් දෙකම නැති එක සහෝදරයෙක් අපේ චර්ච් එකෙත් නෙමෙයි යා කාටද හම්බෙච්ච එක්කෙනෙක් එයා කියලා තිනවා ඕගොල්ලෝ පොත් කොච්චරද දෙන්නේ මං ඔක්කොම බෙදනවා කකුල් දෙකම නැහැ ඊට පස්සේ තව එක්කෙනෙක් සුමාන ගානට පස්සේ හම්බෙලා තියෙනවා එයාත් කෝල අපිට පොත් ඕනේ කියලා බලනකොට එයාගෙත් කකුල් දෙකම නැහැ දැන් මම කල්පනා කරනවා දෙවියන් වහන්සේ කකුල් තියන අය පාවිච්චි කරනවද කකුල් නැති අයව පාවිච්චි නැත්නම් කකුල් තියන අය කකුල් නැති කරලා පාවිච්චි කරනවද අපි දන්නේ නැහැ කොහරි මේක සිංහලෙන් අපි print කරා නොමිලේ දෙන්නේ මේ business නෙමෙයි. දැන් කට්ටියගේ දන අන්න ආවිල්ලා business එකද. නෑ මේක නොමිලේ දෙන්නේ. මේ ලස්සනට print කරලා color print එක හදලා මේ මේවා ඔක්කොම print කරලා color වලින් තියෙන නොමිලේ දෙන්නේ. මේක විකුණන්න තහනම් විකුණලා අහුවෙන්නත් එපා. හරි. නොමිලේ දෙන්නේ ඕන තරම් දෙනවා. මේක සිංහලෙන් ගැහුවා ඉංග්‍රීසියෙන් ගැහුවා මේක Hebrew වලින් හදලා තියෙනවා. Hebrew භාෂාව හෙබ්‍රු භාෂාවෙන් හදලා මේ වෙනකොට ඊශ්‍රායෙලට අපි යවලා තිනවා 1000ක් මේ 1000 බෙදන්න ඒ සිස්ටර්ස්ලා කීප දෙනෙක් මේ වෙනකොට කරනවා විශේෂයෙන් එක සිස්ටර් කෙනෙක් මට කතා කරලා කිව්වා යා තමයි මේකට මූලික වුනේ ඒ සිස්ටර් පොත් ටිකක් අරගෙන වෙන ගමනක් යන ගමන් පොත් ටික අරන් ගිහිල්ලා බස් ස්ටෑන්ඩ් දෙකක් එහැම් බහිනවා ඕන කමින් පයින් එන්න ඒ එනකොට මගදී හම්බෙන අයට දෙනවා යුදෙව්ව හරි අහංකාරයි දන්නවද දන්නවද යුදෙව්ව හරි ආඩම්බර జాතියක් අහංකාරයි කවුරු කෙනෙක් දුන්නොත් මුකුත් ගන්න නැහැ. පස්සේ මෙයා ඇහුවලු ස්වාමිනී කවුරුත් ගන්න නැහැ කවුරුත් දෙන්නේ නැහැ කොහොමද ස්වාමිනාසික වලු මෝසස්ව සිහි කරාලු. මොකද්ද?
මෝසස් ඉපදුනහම මෝසස්ගේ අම්මට කිව්වා ෆාරාවට කියලා බාර දෙන්න කියලා කිව්වේ නැහැනේ මොකද්ද කිව්වේ ගඟේ පහ කරලා යවන්න කියලා නේ කිව්වේ ඒ වගේ පොත් ටික තියන්න ගෝලු බස් ස්ටෑන්ඩ් එක ගාව මෙයා පොත් ටික බස් ස්ටෑන්ඩ් එක ගාව තියලා ගියා ටිකක් වෙලා ගිහිල්ලා වටේ ගිහලා ඔක්කොම කරලා එනකොට පොත් එකක්වත් නැහැ ඔක්කොම අරන් ගිහිල්ලා අද උදේ ඊයේ හවස මේ සිස්ටර් ගියා ජෙරුසලමට ජෙරුසලමට ගිහිල්ලා වේලින් වෝල් එක ළඟට ගිහිල්ලා යාඥා කරලා මිනිසුන්ට දෙන්න හදනකොට මට කතා කරලා කිව්වා පාස්ටර් එක්කෙනෙක්වත් ගන්න නැහැ පාස්ටර් කිව්වා මං කව කමෙන් නැසිට තියන්න එයා මොකදනද කරලා තියෙන්නේ පොත් ටික පැත්තකින් තියලා පැත්තකට බලන් ඉන්නවා එකිනෙකයිලා අරගෙනට ස්වාමිනියට ගැලවිව දෙන්න කියලා මෙයා යාඥා කරනවා. ගිනිච්ච පොත් ටික ඔක්කොම තියලා තියෙනවා මිනිස්සු අරන් ගිහිල්ලා. අපි කරන්නේ සීඩ් එක ප්ලාන් කරන එක. බීජයක් පැල කරනවා. හරිද? ඒකට හේතුව තමයි මේ දෙවියන් වහන්සේගේ අස්වැන්නේ සීසන් එක. අස්වැන්නේ සීසන් එක. මට අර වීඩියෝ එක ඕන වුණේ මොකටද දන්නවද? ඒ වීඩියෝ එකේ මුස්ලිම් අය කියනවා යේසුස් වහන්සේට අපි ආදරෙයි. ෆිලිප්පි පොතේ මොකද්ද කියන්නේ? අද ගායනා කරපු ගීතේ අන්තිමට. මොකද්ද කියන්නේ? ෆිලිප්පි 2 9 ඉඳලා කියවන්න. ෆිලිප්පි 2 පරිච්ඡේදයේ 9 පදයේ සිට එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේව ඉතා උසස් කොට සියලු නාමවලට වඩා උසස් නාමයේ උන්වහන්සේට දුන්සේක. මොකද සියලු නාමවලට වඩා උසස්ම නාමය උන්වහන්සේට දුන්නා. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් යන නාමය. රයිට්. ඊට පස්සේ එසේකලේ ස්වර්ගෙහිද පොළවේහිද පොළව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දන නමන පිණිසත්. හල්ලෙලූයා. සියලු දෙනා දන නමන පිණිස කියවන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේ බව පිය වූ දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තු ගන්න පිණිසත්ය. හල්ලෙලූයා. සියලු දන නමන නාමය සියලු දිව ප්‍රකාශ කරන අපිට අපි මෙච්චර කාලෙ හිතන් හිටියේ මුස්ලිම් අය තමයි අමාරුම කියලා. දැන් අන්න කියනවා we love jesus. සියලු දේව ප්‍රකාශ කරනවා යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ බබා. ඒ කාලය ආසන්නයි. මේ වෙනකොට මුස්ලිම් ලෝකේ දහස් ගණන් සිය ගණන් නෙමෙයි ආ දහස් ගණන් යේසුස් වහන්සේව පිළිගන්නවා රහසින්. ප්‍රසිද්ධිය එන්නේ නැහැ ගොඩක් අය. සෞදි වල ගොඩක් අය හැම සතියෙම සිකුරාදා එක්කෝ ඇමරිකාවට එක්කෝ යුරෝපයට යනවා. මොකටද? ඉරිදා සර්විස් එකට ඉන්න. සර්විස් එකට සහභාගී වෙලා ඉරිදා රෑ ආපහු එරටට එනවා. හොර රහසයි. දහස් ගණන් සෙනඟ. මේක දෙවියන් වහන්සේගේ සීසන් එක. මේක උන් වහන්සේගේ සීසන් එක නම් අපි මොකද කරන්නේ? කල යුත්තේ පියාණන් වහන්සේගේ මහිමයට ඒ සියලු දෙනා යේසුස් වහන්සේ ස්වාමීන් බව ප්‍රකාශ කරන්නට පාවිච්චි කරන ආයුධ මොනවද? ටූල්ස් මොනවද? එහෙම නැත්නම් මේ ලෝකයේ අයව යේසුස් වහන්සේ වෙතට ඇද ගන්න කාන්දම මොකක්ද? 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 කණ්ණාඩිය ඉස්සරහට ගිහලා හිටගත්තොත් පෙනේ. මුළු ලෝකය යේසුස් වහන්සේට ඇද ගන්න කාන්දම තමයි ඔබ මම. එක්කෙනෙක් දෙන්නෙක් යන්තම් මෙහෙම කරා. අනිත් අය ෂුවර් නෑයි දන්නවද? ඒගොල්ලෝ දන්නේ නෑ ඒගොල්ලන්ට තියෙන කාන්දම් බලය. අර මං කියනවානේ ගොඩාක් ක්‍රිස්තියානි අය හරියට පන්සලේ ඇතා වගේ. කො
කොඩක් ක්‍රිස්තියානි වගේ තමයි. ඇයි දන්නවද? පන්සලේ යතා අල්ලගෙන ගේන්නේ කුඩා කාලේ ඌ පොඩි පැටියා. හරි? එහෙම ගෙනහල්ලා ඌ අර දන්වලකින් ගැට ගහනවා පොල් ගහකට හරි මොකක් හරි ගහකට ගැට ගහලා ඌ ඒ වෙලාවේ ඉඳලා try කරනවා මේක කඩන්න. අර අපේ අයිතුනා නේ පොඩි එකා dance කරනවා නෙමෙයි ඌ try කරනවා අර කඩන්න. කැඩෙන්නේ නැහැ මොකද ඌ පොඩි දන්වලා හයියයි. මාසය දෙකක් මෝ try කරනවා කැඩෙන්නේ නැහැ. ටික කාලයක් ගියාම ඌගේ ඔළුවේ register වෙනවා මට මේක කඩන්න බෑ. एक आउट रजिस्टर है और दुगान अज्ञा टपासे मुसद्दंते क्वेलादं लोकुएला ये वो कान्नाडी नहीं उठ बालन इन्हें आउ दान नहीं उनके साही सेका बाले है वो अरे गटका हालती है ने अरे दांग वाले मत आवाई है बे कवदाव तू आदिन नहीं ऐ वो दान ने नहीं उठ तीना बाले बड़ा क्रिश्चियन है ते वगे तमाई मनुष्यान्व देवियान वाहन सेट आकर्षण करन कांदम वेन विधि के किनो नां अंधकार ये इन आयव आलोक एट गेन आलोक ओब माम की वान इतरो टिका පිලිප්පි දෙකේ 12 පදයේ සිට එබැවින් මාගේ ප්‍රේමවන්තයනි නුඹලා නිතරම කීකරුව සිටියාක් මෙන්ම මා ළඟ සිටියේදී පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව බයනුත් වෙවුලමෙනුත් නුඹලාගේම ගැලවීම ඉෂ්ට කරගනිල්ලා. දැන් මේක කියන්නේ කාටද? चर्च के इन्ना ऐटने बीएनुत वेउलमिनुत ऐ ये का इष्टकरण नोने एक आप इट बेर द सिंधु की क्या इष्टकरण आप इट बेर द कोट्टू का तो हमारे कियान दे पागल है कि नहीं क्यों आप इट बेर द को कोट्टू का इष्टकरण डे बेर द अरे जोली रिलैक्स के चूड़ने के पार्टी दादा ऐ इष्टकरण डे बेर द आप इट ऐ पावल तुम्हा मेतन कियाने बीएनुत वेउलमिनुत ගැලවීම ඉෂ්ට කරගන්න කියලා. අයියේ. අපි ලබාගත් දේ අපි රැකගත යුතුයි. නැත්තම් සතුරා එනවා මොකටද? සතුරා එන්නේ මොකටද? හොරකම් කරන්න ඉස්සල්ලා. අපි ලබාගත් දේ හොරකම් කරන්න. සතුරා හොරා. ඕක පට්ටපල් හොරෙක්. ඌ එන්නේ හොරකම් කරන්න. අපිට දෙවියන් වහන්සේ දුන්න ගැලවීම නැමැති දායාදය ඒක ඌට හොරකම් කරන්න ඉඩ දෙන්න එපා. ඒක තමයි යේසුස් වහන්සේ කිව්වේ යක්ෂයා එන්නේ හොරකම් කරන්න මිනි මරන්න අවසානයේ විනාශය. හැබැයි සමහර අය හිතන්නේ නෑ ගැලවීමට ආවා දැන් මගේ වීසා හරි ටිකට් හරි කොත්තු කකා ඉන්නවා කියලා. නෑ කොත්තු කකා ඉන්න කියලා ඔකේ කියන්නේ. බියනොත් වේඋලමිනොත් ගැලවීම නේද ඉෂ්ට කරගන්න කිය. වෙනමකුත් නෙමෙයි නේද? ඊට පස්සේ 13 වෙනි පදයේ සිට මක්නිසාද තමන් වහන්සේගේ යහපත් කැමැත්ත නිසා කැමැති වෙන්නටත් වැඩ කරන්නටත් නුඹලා තුල ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේමය. ඒ ආරක්ෂා කරගෙන නැත්නම් ඉෂ්ට කරගන්න අපි තුල ක්‍රියා කරන්නේ කවුද? මේක අපේ හයියෙන් නෙමෙයි. ඒ ක්‍රියා කරන්නේත් දෙවියන් වහන්සේමයි. කවුද ක්‍රියා කරන්නේ එතකොට? ශුද්ධ ආත්මයන් වහන්සේ. දෙවියන් වහන්සේගේ සියල්ල දන්නේ උන්වහන්සේ. හරිද? 1 කොරින්ති 2 නේද අපි? කියවන්න ඕනේ. 1 කොරින්ති 2 4 නේද? මනුෂ්‍යයෙකුගේ කාරණා මනුෂ්‍යයා තුළ තිබෙන ඔහුගේ ආත්මය හැර මනුෂ්‍යයන් අතරේ වෙන කවරෙක් දන්නේද? දන්නේද?
එසේම දෙවියන් වහන්සේගේ කාරණා දෙවියන් වහන්සේගේ ආත්මයන්න් මිස වෙන කිසිවෙක් නොදනි. ආ දෙවියන් වහන්සේගේ දේ දන්නේ කවුද? උන්වහන්සේගේ ආත්මය. ආත්මයන් වහන්සේ. එතකොට ඒ ආත්මයන්න් තමයි අපි තුල ක්‍රියා කරන්නේ මොකටද? අර බියනොත් වේවුලමිනුත් අපි ඉෂ්ට කරගන්න දේ සම්පූර්ණ කරගන්නට. ඒ කියා කරන්නේ ආත්මයන් වහන්සේ. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? ෆිලිප් පුතරෙන්. දාහතර පහළව දාසේ පිලිප්පි දෙකේ දාහතර සිට වංක වූ හිතුවක්කාර වූ පරම්පරාවක් අතරේ නුඹලා නිදොස්ව අහිංසකව දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස කෙඳිරීම්ද විවාදද නැතුව සියල්ල කරපල්ලා. ඔවුන් අතරේ නුඹලා ජීවනයේ වචනය පාමින් ආලෝකවල් මෙන් ලෝකයෙහි දක්නා ලබන්න හුය. මොකද්ද මොනා වගේ? ආලෝකවල් මෙන් ලෝකයෙහි දක්නා ලබන්න හුය. මොනා වගේද පේන්න ඕනේ? හරිනා ආලෝක එකක්ද? ඔතන තියෙන්නේ ආලෝකයක් වගේද? නෑ නෑ නෑ, ආලෝකවල් කිව්වම එකට වැඩිද? ආ කොහෙද පේන්න ඕනේ? චර්ච් එකේ දක්නා පිණිස, සභාව ඇතුලේදී දක්නා පිණිස. ආලෝකයි. දෙවියන් වහන්සේගේ ගෞරවය උදෙසා අපි සියලු දෙනා ලෝකයේ අතරෙදි නැත්තම් ලෝකයේ ඉන්න සෙනග අතර ආලෝකවල් වෙන්න ඕනේ. මොකටද? එතකොට තමයි අන්ධකාරයේ ඉන්න අය ආලෝකයට එන්න ආසා කරන්නේ. මොකද අන්ධකාරයේ ඉන්න කෙනා ආලෝකය හොයනවා, නැද්ද? එහෙම නේද? ඔගොල්ලෝ ඇහැරිලා ඉන්නකොට රෑ වේලාවක ලයිට් එකක් මේ හොයනවද ඔගොල්ලෝ? නැත්නම් කරුවලේම ඉන්න ආසා කරනවද? සමහර අය නම් ඒ ආස කරනවා. ඒ අන්ධකාරයේ ඉන්න උත්සාහ කරන්නේ අන්ධකාරයේ ක්‍රියාවන් වලට ආසා කරන අය නේද? නේද? ඒතර අන්ධකාරයේ ඉන්න කෙනා හරිනම් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ සාමාන්‍ය විදියට ආලෝකයට එන්න නේද? ඒතර අන්ධකාරයේ ඉන්න කෙනාට යම්කිසි ආලෝකයක් දැක්කහම මොකද වෙන්නේ? එයා ඒ පැත්තට ආකර්ෂණය වෙනවා නේද? අන්න ඒක තමයි යේසුස් වහන්සේගේ ආලෝකයට ආකර්ෂණය කරන මාධ්‍ය. ඒකේන ලෝකයේ ඒ අය ආලෝකවල් වෙනවා. දෙවියන් වහන්සේ අපිට කියන්නේ මොකක්ද දන්නවද? කිසිම දෙයක් කම්ප්ලේන් නොකර, මම දන්නේ සිංහලෙන් හරියට ආවද කියලා මේක කියනවා, do all things without complaining and disputing. මම හරි ආසයකට කම්ප්ලේන් නොකර, කේන්දිරි නොගා, dispute මොකක්ද? රණ්ඩු වෙමින් සියලු දේ කරන්න, කම්ප්ලේන් නොකර, රණ්ඩු නොකර. ඒ වගේම කොහොමද ඉන්න කියන්නේ? that you may become blameless and harmless children. කිසිදු චෝදනාවක් නැති blameless, නිදොස්, harmless. අහිංසක. ඒ කියන්නේ කිසි කෙනෙකුට වරදක් නොකරන අහිංසක දරුවන් මෙන් ලෝකයේ ඉන්න. අන්න එතකොට ඔබ ආලෝකයක් වෙනවා ලෝකයට.
දෙවියන් වහන්සේගේ රාජ්‍යය උන්වහන්සේ ක්‍රියා නැත්තම් උන්වහන්සේ වර්ධනය කරන්න මේ වෙනකොට ක්‍රියා කරමින් සිටිනවා ඒක ආරම්භ කරලා ඉවරයි ඒ සීසන් එක ආරම්භ වෙලා ඉවරයි දැන් ගඟ ගලාගෙන යනවා අපිට තියෙන්නේ ඒ සැලැස්මට ඇතුල් වෙන්න ඒකට ඇතුල් වුණොත් අපිට රිවෝඩ් එකක් තියෙනවා මම ඔබට කියන්නම් අනාවැකියක් නුදුරු අනාගතයේදී ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම මහ විශාල ආර්ථික අර්බුද පීඩන ඇති වෙනවා හොඳට අහගන්න ඒ දේවල් වෙන්න ඉතාම ආසන්නයි මේ වෙනකොට මැද පෙරදිග රටවල් වල කම්පැනිස් වල ජොබ්ස් වලින් මිනිස්සු අයින් කරනවා සිය ගණන් අයින් කරනවා මහා විශාල ආර්ථික අර්බුදයක් සමහර අය කියනවා ඉකොනොමිකල් සුනාමි කියලා එකට ඒක හදිස්සියේ තමයි එන්න යන්නේ සුනාමි එනවා එහෙම එකක් එන්න යනවා ඒ වගේම මුළු ලෝකයේම දේශපාලන විදිහට අස්ථාවර වෙන්න යනවා හරිද ලබන සුමානේ 11 වෙනිදා ප්‍රංශයේ පැරිසියේ සමුළුවක් තියන්න යනවා ලෝක නායකයන් එකතු වෙලා ඊශ්‍රායලයට විරුද්ධව යෝජනා ඉදිරිපත් කරන පිණිස හොඳට බලාගෙන ඉන්න මොකක් වෙයිද දන්නේ නැහැ ඒකෙදි ගන්න සමහර තීරණ අනුව UN එකේ security council එක නැත්නම් ආරක්ෂක මණ්ඩලයේ යෝජනා සම්මත වෙන්න පුළුවන් ඔබාමා යන්න කලින් විනාශ කරලා යන්න තමයි හදන්නේ अमेरिकानु इतिहासे किसीम जनाधिपति वरेक नोकरपु बलु वैडम ओबामा दें करमिन सिटी नो ओबामा की अन्य मुस्लिम मिनी है किलमंगे दाइन दला की हुआ काउरुत पीली करते ने मैं आ यंडा कालिंग किसीम जनाधिपति वरेक यंडा कालिंग यारा इने के नाट बाद आवल तीन वैड करे ने अमेरिका वे मैं आ करने में एकतमाई විසි වෙනදට ඉස්සල්ලා යාට ඕනේ ඊශ්‍රායලය විනාශ කරන ක්‍රියාවලිය කරලා යන්න. සමහර විට 11 වෙනිදා ඒ ක්‍රියාව සාර්ථක වෙයිද අපි දන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඉඩ දුන්නේ නැත්තම් කිසි දෙයක් කරන්න බෑ. හැබැයි උන් වහන්සේගේ කාලවල් ප්‍රස්තාවල් අපි හඳුන ගන්න ඕනේ. එහෙම වුණොත් අර එසිකියල් 38 තියෙන ආක්‍රමණය සිදුවෙන්න පුළුවන්. ඒක සිදුවෙනවා අනිවාර්යම නමුත් මෑතකදී සිදුවෙන්න පුළුවන්. එහෙම යෝජනාව සම්මත වුණොත්. එහෙම වුණොත් මුළු රටවල් ඔක්කොම එකතු වෙලා ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න පුළුවන්. එහෙම වුණොත් මුළු ලෝකෙම හොලවන බහ භූමිකම්පාව එන්න පුළුවන්. ඒ අවස්ථාවේදී මුළු ලෝකෙම හෙලවෙනවා හෙලවිලා මුළු ලෝකෙම ඉන්න සෙනග අහන්න යනවා දෙවියන් වහන්සේ ගැන ඒ අහන්න යන්නේ අර ආලෝක වගේ බබලෙන අයගෙන් ඒක නිසා දෙවියන් වහන්සේ මේ වෙනකොට මුළු ලෝකය පුරාම ස්ථානගත කරලා තියෙනවා ස්ට්‍රැටිජිකලි නැත්නම් ඒක උපක්‍රමශීලීව ස්ථානගත කරලා තියෙනවා එක එක්කිනාව ඔබව මාව මේ කාලයේ උන්වහන්සේ ජීවත් කෙරෙව්වේ අපිට කොත්තු කකා ඉන්න නෙමෙයි උන්වහන්සේගේ රාජ්‍ය ව්‍යාප්ත කරන ක්‍රියාවලිය කරන පිණිස ඒකට අත ගහන හැමෝටම දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා ඉතා ඉහලින් ඔබව උස්සස් කරනවා ඇයි දන්නවද අපි හොඳ නිසා නෙමෙයි උන්වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මක කරන පිණිස
මොකද ඒ අය අපි දිහා බලලා අපිට ඇවිල්ලා කියනවා අපිටත් ඕනේ ඔයා වගේ වෙන්න ඒකට ඒ නිසා අර හගායි පොතේ මම ගිය සුමානේ කියෙව්වා වගේ තමන්ගේ ගෙවල් වලට දුවන්න එපා දේව ගෘහය විනාශ වෙලා තියෙද්දි දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුව දේව රාජ්‍යය ගොඩනගන දේට සම්පූර්ණයෙන් කැප වෙන්න උන්වහන්සේ අපිට කියන්නේ ඒකයි ආලෝකයක් වෙන්න ලෝකයට ඒක වෙන්න පුළුවන් අපි ආලෝකයට ඇතුල් වුණොත් විතරයි අපි ආලෝකයට ලං වෙලා ඉඳලා හරියන්නේ නැහැ ලං වෙලා හිටපු කාලේ ඉවරයි අපි ආලෝකයට ඇතුල් වෙන්න ඕනේ in the spirit ආත්මය තුල ආත්මය අප තුල නෙමෙයි අපි ආත්මයානන් තුල ඒ ආලෝකයේ තුල අපි ඉන්නකොට අපි ඒ ආලෝකය අරන් යනවා ලෝකයට අන්ධකාරයට මේ ලංකාවේ මහා අස්වැන්නක් උන්වහන්සේ සූදානම් කරලා ඉවරයි ඔබ ඉන්න ඔබ අවට ඉන්න අය ඔක්කොම ලෑස්ති යේසුස් වහන්සේව පිළිගන්න ප්‍රශ්නේ ඔබ සූදානම්ද ඒකයි ප්‍රශ්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාව කරන්න ඔබ පියවර ගත්තොත් දෙවියන් වහන්සේ ඔබේ ක්‍රියාව කරන්න පටන් ගන්නවා ඔබගේ ප්‍රශ්නේ ඔබගේ අර අභියෝගේ ගැටලුව ඒ ඔක්කොම දෙවියන් වහන්සේ විසඳන්න යනවා මෙච්චර කල් ඕගොල්ලෝ ට්‍රයි කරානේ සමහර වෙලාවට ට්‍රයි කරලා හෙම්බත් වෙලා ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන් නේද අතාරින්න දෙවියන් වහන්සේට බාර දෙන්න අපි ගිහිල්ලා උන්වහන්සේගේ වැඩේ කරමු එතකොට දෙවියන් වහන්සේ අපේ වැඩේ කරයි අමෙන් ඔබට ඇදහිල්ල තියනවා නම් ඔබ පියවර ගනී නැත්නම් ඔබට පුළුවන් එක ඇනලයිස් කර කර ඉන්න මේක මෙහෙමද මේක මෙහෙමද එහෙම කර කර හිටියොත් හැමදාම ඇනලයිස් කර කර ඉඳි බස් එක ගිහිල්ලා තියෙයි එහෙම නැතුව හිතන් නැතුව ඇදහිල්ලෙන් ඇතුල් වෙන්න දෙවියන් වහන්සේගේ සලස්මට ස්වාමිනී මෙන්න මම ආවා ඔක්කොම බෝහන්සි අරගන්න දැන් මට කියන්න මොකද්ද කරන්නේ ඒක තමයි දෙවියන් වහන්සේ මේ අවුරුද්දේ ඔබට මට කියන්නේ ලෑස්ති නම් නැගිටලා පියාගන්න මම ඉල්ලනවා ඔබගෙන් ඔබගේ තියෙන සියලුම පුද්ගලික අවශ්‍යතාවයන් අවශ්‍යතාවයන් කිව්වම අනේ අර බිල මේ බිල ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඔළුව කැක්කුම සුව කරන්න කියලා නම් ඉල්ලන්න එපා. මම කතා කරන්නේ ඔබගේ ජීවිතය තීරණාත්මක දේ. ඒක සමහර විට රැකියාවක් වෙන්න පුළුවන්. ඒක සමහර විට ආර්ථිකව ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. පෞලේ දෙයක් වෙන්න පුළුවන්. විවාහය ගැන වෙන්න පුළුවන් මොකක් හරි තීරණාත්මක ඔබව දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ක්‍රියාවට ඇතුල් වෙන්න බාධා කරන ඒ ප්‍රධාන බාධකය සමහර වෙලාවට ඔබ හිතන් ඇති ස්වාමිනී මම මේ දේ මට ඔබ වහන්සේ විසඳලා දුන්නොත් මම දෙවියන් වහන්සේට සම්පූර්ණ සේවය කරනවා කියලා අන්න ඒ දේ අනේදී මේ වෙලාවේ ඔබ සිහි කරගන්න ඒදී අනිත් සියලුම දේ අමතක කරන්න ඒ ප්‍රධාන දේ
සිහි කරගන්න. වහන්සේගේ ආලේපය මේ ස්ථානයේ බලවත්ව ක්‍රියා කරනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය මේ ස්ථානයේදී ක්‍රියා කරනවා, ඔබ තුල ක්‍රියා කරනවා. ඒ හඬට ඔබ සංවේදී වෙනවා. සිහි කරගන්න සියලු දෙනා ඒ කාරණය. ආබ්‍රහම්, ඊසාක්, යාකොබ්ගේ දෙවියන් වහන්සේ. මුළු විශ්වයේම අධිපති ආනන් අප තුල වාසය කරන්නා වූ බලවත් වූ දෙවියන් වහන්සේ. මෙන්න ස්වාමිනි, මේකින් එක්කිනාගේ සිත් සිතුවිලිද ඔබ වහන්සේ ඉදිරියේ විවෘතව තිබෙනවා ස්වාමිනි. ඒ කිසි දෙයක් ඔබ වහන්සේගෙන් සැඟවිලා නැහැ ස්වාමිනි. මෙන්න ස්වාමිනි, ඔවුන් මේ මොහොතේ ඔබ වහන්සේ ඉදිරියට ඉදිරිපත් කරන ඒ ඉල්ලීම ඔබ වහන්සේ පැහැදිලිව දකිනවා ස්වාමිනි. ස්වාමිනි, ඔබ වහන්සේ වෙතට එන්ට ඔවුන් ආශා කරනවා. ඔබ වහන්සේගේ රාජ්‍ය උදෙසා සම්පූර්ණ කැපවෙන්ට ඔවුන් හදවත ඇතුළාන්තයෙන් ආශා කරනවා. නමුත් ස්වාමිනි, මේ බාධකය ඔවුන්ට ස්වාමිනි බාධාවක් වෙලා තිබෙනවා. ඔබ වහන්සේ වෙතට එන්ට යේසුස් වහන්සේගේ නාමයෙන් මගේ බාධකය කඩලා දුරු කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. මෙන්න ස්වාමිනි, ඔබ වහන්සේ සම්පූර්ණයෙන් ඔවුන්ගේ ඇතුළාන්තයේ බාධකය ඉවත් කරන්නට කියලා අපි යාඥා කරන අතර ඒ යක්ෂයාගේ බලය, එහෙට ස්වාමිනි තිර මාංශික අයිතිය අපි කඩනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමිනි, මේ මොහොතේ දෙව්පියාණනි ඔබ වහන්සේගේ නාමය උසස් වෙන පිණිස, මේ දේශය පුරා ඔබ වහන්සේගේ නාමය ගෞරවයට පත් වෙන පිණිස, මෙන්න ස්වාමිනි මේ සෙනගව ඔබ වහන්සේ සම්පූර්ණයෙන්ම නිදහස් කරන්නට කියලා මං ඉල්ලනවා. මන්ද යෙසුනි, මනුෂ්‍ය පුත්‍රයා යම් කිසි කෙනෙක්ව නිදහස් කරාද ඔහු ඇත්තෙන්ම නිදහස් බව ඔබ වහන්සේගේ වචනේ කියනවා. ස්වාමිනි, මෙන්න නිදහස සම්පූර්ණ ඔබ වහන්සේ මේ ස්ථානයේදී ඔවුන්ගේ ඇතුළාන්තෙන් ඉවත් කරමින් ස්වාමිනි ඔවුන්ව නිදහස් කරන්නට ඔබ වහන්සේගේ සේවයට ස්වාමිනි ඔබ වහන්සේගේ රාජ්‍ය ව්‍යාප්ත කරන පිණිස. හලෙලුයා. ස්වාමිනි, මෙන්න ඔබ වහන්සේ මේ සියලු දෙනාගේ හිසේ සිට පාදේ දක්වා ස්පර්ශ කරමින් සම්පූර්ණ පරිවර්තනයක් ඔවුන්ගේ ජීවිතවල ඇති කරන්නට යේසුස් වහන්සේගේ නාමයෙන් මෙන්න ඔබ වහන්සේ ස්වාමී ඒ ක්‍රියාව කරන්නට කියලා මම යාඥා කරනවා. හලෙලුයා. ස්වාමිනේ, ඔබ වහන්සේ ඔවුන්ගේ ස්වාමී වහන්සේ ඔවුන්ගේ ඉන්දේ රාව සිටිනස රැගෙන යන්ට ඔබ වහන්සේ ඔබ වහන්සේගේ මාර්ගය ස්වාමිනි මෙන්න අපි සූදානම් ස්වාමිනි කියන්න, මඟ පෙන්වන්න, රැගෙන යන්න ඔබ වහන්සේගේ සැලැස්ම තුළ, මේ කෙනෙක් කෙනාගේ ජීවිත තුළ ඔබ වහන්සේගේ නාමය වහන්සේම උසස් කරගන්න කියලා ස්වාමිනි යේසුස් වහන්සේගේ නාමය. හලෙලුයා. Hallelujah. අපි උන්වහන්සේ රත් කළ සඳහන් දෙමුද? Hallelujah. Amen. Hallelujah. Hallelujah. අපි සුබ පදිශාල් දේශයේ උන්වහන්සේගේ හස්තේ බාර කරලා අපි යාඥා කරමු.
අපි ඊශ්‍රායෙල් දේශය ගැන යාඥා කරද්දී විශේෂයෙන් අපි යාඥා කරමු ඒ යවලා තියෙන පොත් ටික ගැන තව තව දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආලේපය කරගෙන නිදහස් කරන්න කියලා ඒ මිනිස්යන් වේතුලින් ස්පර්ශ කරන්න තුනකට කලින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා ජෙරුසලම් වල ට්‍රක් එකක් සෝල්ජර්ස්ලා කට්ටියක් යට කරගෙන ටුවරිස්ලව යට කරන් ගිහිල්ලා තියෙනවා ජෙරුසලමේ සාමයට යාඥා කරන්න මේ වෙනකොට ජෙරුසලම යුදෙව්වන්ට අයිති නෑ කියලා UN එකෙන් යෝජනාවක් සම්මත වෙලා ඉවරයි ඒක තමයි ඔය ටැක්ස් කරන්නේ දෙවියන් වහන්සේ කියනවා ජෙරුසලම උන්වහන්සේගේ සදාකාලික නුවර කියලා දෙවියන් වහන්සේගේ වචනේ ලොකුයි ඔබාමගේ වචනට වඩා එනිසා යේසුස් වහන්සේගේ නාමයෙන් අපි යාඥා කරමු හලෙලුයා හලෙලුයා ස්වාමීනි අපි ඔබ වහන්සේට සිළු ගෞරවය මහිමය ප්‍රශංසාව දෙනවා ස්වාමීනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ ලෝකයට ප්‍රකාශ වන පිණිස තෝරාගත්තා වූ මේ දේශය ඒ සෙනග නිසා ස්වාමින් වහන්සේ ස්වාමිනිය වහන්සේගේ වචනය වහන්සේ ඊශ්‍රායෙල් දේශය කෙරෙහි හිෂ්ට කරන නිසා අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ කිව්වා ස්වාමිනී ඊශ්‍රායෙල් කරන කොටගෙන වහන්සේ ගෞරව ලබන්නා වූ දෙවියන් වහන්සයි කියලා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේගේ ඇහි කලුරුව මෙන් ඔවුන් ගැන බලමින් සලකමින් ඔබ වහන්සේගේ නෙත්‍යෝමා සිටින ඒ දේශය නිසා අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. පියන් වහන්සේ ඔබ වහන්සේ දේශයට කර තිබෙන හැම ආශිර්වාදයක් නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමින් වහන්සේ. මේ මොහොතේ ස්වාමිනී අපි මේ දේශය ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමින් වහන්සේ. විශේෂයෙන් ස්වාමිනිය ඔබ වහන්සේගේ නුවර ඒ ජෙරුසලම අපි ඔබ වහන්සේගේ හස්තයට බාර කරමින් යාඥා කරනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනිය ඔබ වහන්සේ නැවත පැමිණ නොබෝ දිනකින් එහි සිට මේ ලෝකය පාලනය කරන දවස් දෙක ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ සමාදානය ඔබ වහන්සේගේ රැකවරණය ආශිර්වාදයේ ඒකරි රජකරණ නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනිය යක්ෂයා ගෙනෙන්නා වූ නොයෙකුත් කුටු උපායන් සැලසුම් ඒ ක්‍රියාවන් අපි යේසුස් වහන්සේගේ නාමයෙන් බැඳ පහතට හෙළනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනිය ඔබ වහන්සේගේ කැමැත්ත සැලැස්ම පමණක් ඊශ්‍රායෙල් දේශය කෙරෙහි යෙරුසලමේ ඔබ වහන්සේ ඉෂ්ට කරන නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනිය අපි විශේෂයෙන් යාඥා කරනවා ස්වාමිනී ඔබ වහන්සේගේ ශලෝම් සමාදානය ඒ යෙරුසලම කෙරෙහි ඔබ වහන්සේ නිදහස් කරන්න ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ මුළු කැමැත්ත ඒ සියල්ල විහලින් ඔබ වහන්සේ නගරේ කරන්න ස්වාමින් වහන්සේ. ස්වාමිනිය ඔබ වහන්සේගේ සමාදානයේ රජ කරන්න සලස්වන්න කියලා අපි යාඥා කරනවා ස්වාමින් වහන්සේ. ඒ වගේම ස්වාමිනී අපි මේ විශේෂයෙන් මේ හෙබ්‍රව පොත් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමින් වහන්සේ. ඒවා බෙදෙන මේ සහෝදරයන් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ ආලේපය ඔබ වහන්සේ උන්තර දෙගුණ තිගුණ කරමින් ස්වාමින් වහන්සේ බලවත් වේ දේශය තුල ඔබ වහන්සේගේ සුභාරංචි අනපිනිස ඔවුන් පාවිච්චි කරන්න කියලා අපි යාඥා කරනවා ස්වාමින් වහන්සේ. මේ පොත් කන්න කොටගෙන මේ සුභාරංචි බීජය ඒ උදෙව්වන් තුල තැන්පත් කරන්න කියලා අපි යාඥා කරනවා ස්වාමින් වහන්සේ. ඒ වගේම ස්වාමිනී දේශයේ ඉන්න මෙසියානික් යුදෙව්වන් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමිනී. ඔවුන් තුලින් තව තව ඔබ වහන්සේ බලවත්ව ක්‍රියා කරමින් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ මහිමය ගැලවීම ඒ දේශවලට දක්වන්න සලස්වන කියලා අපි යාඥා කරනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනී අපි යෙරුසලමද ඊශ්‍රායෙල් දේශයේද යුදෙව් සෙනගද ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ ආශිර්වාදය රැකවරණය සමාදානය ඔවුන් කෙරෙහි නිදහස් කරන පිණිස අපි යාඥා කරනවා ස්වාමිනී. උතුම් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හාලෙලූයා. හාලෙලූයා. හොඳයි අපි ඔබගේ දීමනාවන් දසෙන් කොටස් උන්වහන්සේගේ හස්තයට බාර කරලා යාඥා කරමු. හාලෙලූයා. හාලෙලූයා. ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ඔබ වහන්සේ අපට බොහෝ සේ ආශිර්වාද කරන දෙවියන් වහන්සේ නිසා ස්වාමින් වහන්සේ. ස්වාමිනිය ඔබ වහන්සේ දුන්නා වූ දෙවරින් ස්වාමිනී නැවත කොටසක් ඔබ වහන්සේගේ රාජ්‍ය වෙත ගෙනෙන්න අපට දී තිබෙන වරප්‍රසාදය නිසා අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. මේ හැම කෙනෙක් සතුටු සිතින් ඔබ වහන්සේ වෙතට යම් දීමනාවක් සූදානම් කරගෙන ආවද ස්වාමින් වහන්සේ. එදැන් අපි ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ රැගෙන ස්වාමිනී ඒ දේව රාජ්‍යයට ආශිර්වාදයක් වෙන්නත් ඒ දෙන්නා වූ අයටද ඔබ වහන්සේ නැවත පෙරලා ආශිර්වාද කරන දෙවියන් වහන්සේ නිසාත් අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනිය ඔබ වහන්සේට අපි මේ ස්ථානයේ ඉන්නා වූ හැම කෙනෙක්මත් එවගේම අන්තර්ජාලය හරහා අප සමග සම්බන්ධ වෙ ඉන්නා වූ හැම කෙනෙක්මත් මේ මොහොතේ ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමිනිය. ඔබ වහන්සේ විශේෂ කැමැත්තක් සැලැස්මක් ඇතුව මේ හැම කෙනෙක් මේ ස්ථානට ගෙනන නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනිය. අපි අපගේ සැලසුම ඔබ වහන්සේගේ පාද පාමුලේ තබමින් ස්වාමින් වහන්සේ යටහත්ව ඔබ වහන්සේගේ හස්තයට බාර වෙනවා ස්වාමිනිය. ඔබ වහන්සේගේ කැමැත්ත
මුළු සැලැස්ම අපගේ ජීවිතවල ඉෂ්ට කරන්න ස්වාමීනි ඉදිරි දවස්වල ස්වාමීනි මේ අය සමග ඔබ වහන්සේ ඉදමින් දවසින් දවස ඔබ වහන්සේ උන්ට ලන් වෙමින් ස්වාමීනි තව තව ඔබ වහන්සේ වඳුන ගන්න ඔබ වහන්සේගේ මුහුණ දකින්න ඔබ වහන්සේට ලංව ගමන් කරන්න ආශිර්වාද කරන්න ඔබ වහන්සේ උන්ට ප්‍රකාශ වෙන්න එළිදරව් වෙන්න කියලා අපි ආඥා කරනවා ස්වාමීන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේ ඒ හැම කෙනෙක් සමග ඉදමින් ඔබ වහන්සේගේ සුවය සමාදානය රැකවරණය සැපීම ओण करे तबमीन स्वामिनी ए लोके मनुष्य अंट साक्ष्य अपने पिनिस आशीर्वाद करमीन ओण स्वाने किला भी आज्ञा करनुआ स्वामिन वहांस मैं हम गणिक निसा पियो बहांस एर सुत करमीन अपि सीलु गौरवय महिमेर प्रशंसा हो बहांस रे देनवा स्वामिनी उतुम येशु क्रिस्त वहांस एगे नामेन පැම්ලි ජෙසුපීටයි පිලබන් සතියෙත් අපේ රටමන ලෙසම